දැන් අපි බලමු x අක්ෂයට සමාන්තර රේඛා පිළිබඳව. මෙන්න මේ x අක්ෂයට සමාන්තරව රේඛා ගමන් කරනවා නම් මේ තියෙන y සමානයි 3 හරහා යන රේඛාව. එතකොට මෙන්න මේ රේඛාවේ සෑම ලක්ෂයකම y අගය 3ට සමාන වෙනවා. ඒ වගේම මෙන්න මේ ඍණ 5 හරහා යන රේඛාවේ y අගය සෑම තැනකදීම ඍණ 5ක් වෙනවා. ඍණයක 4 ලක්ෂය හරහා ගමන් ගන්න x අක්ෂයට සමාන්තර රේඛාවේ සමීකරණය මොකක්ද කියලා අහුවොත් y සමානයි 4. ඒ කියන්නේ මෙන්න මේ ඛණ්ඩාංක විදියට එන්නේ 4. එතකොට 4 තමයි මේකේ සමීකරණය වෙන්නේ. දැන් අපි බලමු y අක්ෂයට සමාන්තර රේඛා පිළිබඳව. එතකොට y අක්ෂයට සමාන්තරයි කියලා කියන්නේ x වල ධන 3 හරහා යන රේඛාව මත සෑම ලක්ෂයකම x සමානයි 3යි. ඒ වගේම ඍණ 1 හරහා යන රේඛාවේ සෑම ලක්ෂයකම x සමානයි ඍණ 1ක් වෙනවා. එතකොට උදාහරණයක් විදියට ඍණ 2 7 ලක්ෂය හරහා ගමන් ගන්න y අක්ෂයට සමාන්තර රේඛාවේ සමීකරණය වෙන්නේ x සමානයි ඍණ 2 කියන එක. ඒ කියන්නේ මෙතන x ඛණ්ඩ අංකය අගය තමයි x වලට ලැබෙන්නේ. අපි දැන් ඉගෙන ගන්න යන්නේ වර්ගජ ශ්‍රිත පිළිබඳව. වර්ගජ ශ්‍රිතයක සමීකරණය y සමානයි ax වර්ගය ධන bx ධන c. ඒකේ මෙන්න මේ a වලට එන අගය ඍණ අගයක් හෝ ධන අගයක් වෙන්න පුළුවන්. ඒ කිසිම විටකදී a සමාන a අසමානයි බිඳුව වෙන්න බෑ. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා අගයක්, ඒ කියන්නේ ඍණ අගයක් වෙන්න පුළුවන්, ධනාගයක් වෙන්නත් පුළුවන්, ඒ වුණාට බිඳුව වෙන්න බෑ. ඊට පස්සේ b කියන අගය. b කියන අගය ඍණ හෝ ධන වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්, බිඳුවට අසමාන වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ c කියන අගය ඍණ වෙන්නත් පුළුවන්, ධන වෙන්නත් පුළුවන්, බිඳුවට සමාන වෙන්නත් පුළුවන්, බිඳුවට අසමාන වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු වර්ගජ ශ්‍රිතයක ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. y සමානයි ax වර්ගය ආකාරය පළවෙනි එක. මේකෙදි a වලට ධන හෝ ඍණ අගයක් එන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු a වල අගය බිඳුවට වඩා විශාලයි නම්, a වල අගය බිඳුවට වඩා විශාලයි නම් අපිට ප්‍රස්ථාරයේ විදිහට එන්නේ අවමයක් සහිත පරාවලය. එතකොට මේකේ හැරවුම් ලක්ෂ්‍ය විදිහට එන්නේ බිඳුව බිඳුව ලක්ෂ්‍ය, සම්මිතික රේඛාව y අක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය එක පිට එක නැමුවොත් අපිට ලැබෙන මෙන්න මේ රේඛාව තමයි සම්මිතික රේඛාව කියලා කියන්නේ. එතකොට මේකෙදි එන්නේ x සමානයි බිඳුව රේඛාව, ඒ කියන්නේ y අක්ෂය. එතකොට මෙන්න මේකේ අවමගයේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ බිඳුව කියන අගය. දැන් අපි බලමු a වල අගය බිඳුවට වඩා කුඩා වුණොත්, ඒ කියන්නේ a ඍණ අගයක් ගත්තොත් කොහොමද කියලා. එතකොට අපිට ලැබෙන්නේ උපරිමයක් සහිත පරාවලයක්. හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක බිඳුවේ බිඳුව මෙතන, ඒ වගේම සම්මිතික රේඛාව y අක්ෂය, ඒ කියන්නේ x බිඳුව රේඛාව. ඒ වගේම මේකෙදි තියෙන්නේ අවමගයක් නෙමෙයි උපරිමගය. උපරිමගය වෙන්නේ බිඳුව. අපි බලමු දෙවැනි ආකාරය ගැන. දෙවැනි ආකාරය වෙන්නේ y සමානයි ax වර්ගය ධන c ආකාරය. මෙතනදී a බිඳුවට වඩා විශාලයි නම් හැඩය වෙන්නේ අවමයක් සහිත පරාවලයක්. මේකෙදි හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ බිඳුව c කියන ඛණ්ඩාංක. මෙතන බිඳුව c කියන ඛණ්ඩාංක තමයි හැරවුම් ලක්ෂය විදිහට ගන්න වෙන්නේ. ඒ වගේම සම්මිතික අක්ෂයේ මෙතනදිත් y අක්ෂය, ඒ කියන්නේ x සමානයි බිඳුව රේඛාව. ඒ වගේම මේකේ තියෙනෙත් අවමගය. අවමගය කියන්නේ c. මේ තියෙන්නේ a සමානයි a කුඩයි බිඳුව. ඒ කියන්නේ a වලට එන ඍණ අගය. එතකොට මෙන්න මේකේ තියෙන්නේ උපරිමයක් සහිත පරාවලය. එතකොට හැරවුම් ලක්ෂය මෙතන දිනනවා බිඳුව c කියන ලක්ෂය. සම්මිතික අක්ෂය වෙන්නේ මෙතනදිත් y අක්ෂය. ඒ කියන්නේ x සමානයි බිඳුව රේඛාව. මේකෙදි තියෙන්නේ උපරිමගයක්. උපරිමගය මේකෙදි ලැබෙන්නේ අපිට c කියලා. ඒ කියන්නේ අත්තක්කණ්ඩේ අගය තමයි අපිට මේකේ උපරිමගය විදිහට ලැබෙන්නේ.
දැන් බලමු තුන්වෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව තමයි y = ax² + bx + c ආකාරය අපිට මේකෙදි a බිඳුවට වඩා විශාලනොත් ඒ කියන්නේ ධනාගයක් ගන්නවා නම් මෙන්න මේ විදිහ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ එතකොට මේකේ x - y - කියන්නේ හැරොම් ලක්ෂයේ ඛණ්ඩාංක අපිට මේක හොයා ගන්න පුළුවන් x - එක ඍණ b බෙදීම 2a ඒ කියන්නේ ඍණ b කියන්නේ මෙන්න මේ b එතකොට ඍණ b බෙදීම 2a විදිහට අපිට හොයා ගන්න පුළුවන් මේකේ හැරොම් ලක්ෂයේ ඛණ්ඩාංක ඒ වගේම බිඳුවට වඩා අඩුයි නම් a ඒ කියන්නේ ඍණාගයක් ගන්නවා නම් මෙන්න මේ විදිහ හැඩයක් තමයි අපිට ලැබෙන්නේ මේකෙදි උපරිමයක් ලැබෙනවා ඒ වගේම මේ x - y - අපිට මේකෙදි x - සමානයි ඍණ b බෙදීම 2a විදිහට අපිට හොයා ගන්න පුළුවන් දැන් අපි බලමු අපිට ප්‍රශ්නෙකදී මේවා කොහොමද අදාළ වෙන්නේ කියලා අපිට දීලා තියෙනවා y = x² - 2x - 3 හා y = x² - 2x + 6 කියන ප්‍රස්තාරවලට අදාළව හැරොම් ලක්ෂයේ x ඛණ්ඩාංකය හැරොම් ලක්ෂයේ y ඛණ්ඩාංකය ප්‍රස්තාරවල දල සටහන් ශ්‍රිතයේ සම්මිතික රේඛාව ඒ වගේම උපරිම හෝ අවමාගය හොයන්න කියලා දැන් අපි ඉස්සලම එක සමීකරණයක් ගන්නවා y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 3 කියන සමීකරණේ අපි හැරවුම් ලක්ෂ හොයන්න x - සමානයි ඍණ b බෙදීම 2ක් a දැන් අපි බලනවා x - සමානයි ඍණ b කියන්නේ b කියන්නේ 2යි ඍණ 2යි එතකොට ඍණ b නම් ඍණ ඍණ 2 වෙනවා එතකොට මෙතන උත්තරේ 2ක් වෙනවා 2 බෙදීම 2 x වලට එනවා අපිට x වලට එනවා එකක් කියලා ඊට පස්සේ අපි බලනවා y y හොයන්න නම් අපි මෙන්න මේ x වලට ආපු අගය අපේ සමීකරණයට ආදේශ කළා තමයි y වල අගය හොයන්න වෙන්නේ ඒ කියන්නේ x කියන තැනට අපි එක ආදේශ කරනවා එතකොට 1k² දෙවරක් 1 ඍණ 3 ඒකෙන් අපිට y සමානයි ඍණ 4ක් කියලා උත්තරේ ලැබෙනවා ඒ වගේම ප්‍රස්ථාරයේ දල සටහන අඳින්න අපි දැන් දන්නවා x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය එතකොට x ඛණ්ඩාංකයේ විදිහට අපිට ආවේ ධන 1ක් y ඛණ්ඩාංකයේ විදිහට ආවේ ඍණ 4ක් දැන් අපි මේ ඍණ 4 සහ ධන 1 යොදාගෙන මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයේ දල සටහන නිර්මාණය කරගන්නවා මේකෙදි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ශ්‍රිතයේ සම්මිතික රේඛාව මොකක්ද කියලා අපිට ශ්‍රිතයේ සම්මිතික රේඛාව හොයාගන්න මෙන්න මේ විදිහට x ඛණ්ඩාංකය ඔස්සේ අපිට රේඛාවක් අඳින්න වෙනවා ඒ කියන්නේ අපේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය එතකොට මෙන්න මේ විදිහට අපිට එන්නේ x සමානයි එක රේඛාව තමයි මේකේ සම්මිතික රේඛාව ඒ වගේම මේකෙදී අපිට ලැබෙන්නේ අවමගය අවමගය වෙන්නේ y ඛණ්ඩාංකය ඒ කියන්නේ ඍණ 4 අනිත් සමීකරණය y සමානයි ඍණ 2 වර්ගය ඍණ 2x + 6 අපි මේකෙදිත් අර විදිහටම x - හොයා ගන්නවා x වලට x - වලට ඍණ 1ක් එනවා ඒ වගේම මෙතනදී y හොයා ගන්න ආයෙත් අපි මේ x - වලට ගත්ත අගය මෙන්න මෙතන තියෙන අපේ සමීකරණයට ආදේශ කරනවා එතකොට y වලට අපිට 7ක් එනවා මේ ඍණ 1 සහ 7 යොදාගෙන අපි ප්‍රස්ථාරය නිර්මාණය කරගන්නවා මේකෙදිත් අපේ x අක්ෂයේ තියෙන ඛණ්ඩාංකයේ විදිහට එන්නේ අපිට ඍණ 1. එතකොට මේකේ සම්මිතික අක්ෂය වෙන්නේ x = ඍණ 1. ඒ වගේම අපිට මේකේ තියෙන උපරිම අගය උපරිම අගයට එන්නේ y ඛණ්ඩාංකය. එතකොට මෙතන උපරිම අගය 7ක් විදිහට අපිට ගන්න පුළුවන්. මම හිතනවා මේ පාඩම ඔයාලට තේරුණා කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකකින් ප්‍රශ්න අහන්න පුළුවන්. සියලු දෙනාටම ස්තුතියි.